පිනතුනි අද මේ ධර්මානුශාසනාවේදී අපි ඔබට මෙවැනි යුගයක් තුල මේ ධර්මයේ කොහොමද අපි ජීවිතේට ගලපගන්නේ සාමාන්‍යයෙන් අද ලංකාව තුල ගත්තොත් මේ බණහන බොහෝ දෙනෙක් බොහෝ මානසික පීඩාවන් චිත්ත පීඩා මොකක් වෙයිද ජීවත් වෙන්නේ කොහොමද ඉදිරියේ මොකක් වෙයිද තව මාසයක් දෙකක් යනකොට අඩුගානේ ගෙවල් වල කන්නවත් තියෙයිද සමාජේ පාරට බැහැලා යනකොට හදිසියකට ලෙඩකට දුකකට බෙහෙතක් ගන්න ඉස්පිරිතාලෙකට යන්න අනාගතය ගැන විශාල අවිනිශ්චිතතාවයක් තුළ විශාල බයක් තැති ගැනීමක් අසරණකමක් ජීවිතේ බොහෝ පිරිසකට ඇති වෙච්ච වෙලාව කාල විපත්ති සමහර කාලවල එක යුද්ධ නිසා මිනිස්සුන්ට එවැනි බිය තැති ගැනීම උපදින. සමහර වෙලාවට ස්වභාවික විපත් නිසා ගම් වතුර නායා අපි දන්නවා අපේ රටේ සුනාමි වගේ මහා ව්‍යසන ඇති වුණා. අපේ ඉතිහාසෙ දිහා ගනිද්දී බැමිණි තියාසාය වගේ විශාල සාගත නියඟ අපේ ඉතිහාසයේ තුල මිනිස්සු අන්ත අසරණ වෙච්ච සිදුවීම් ගැන සඳහන් වෙනවා. ඒ වගේම යම් යම් ආක්‍රමණ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ යම් යම් අධර්මිෂ්ඨ රජවරුන්ගේ පහළ වීමත් සමග රටේ ඇති වෙච්ච ව්‍යාකූල තත්ත්වයන් බහල ඇති රාජසිංහ රජුරෝ භික්ෂුන් වහන්සේලා මරලා වෙහෙර විහාර ගිනි තියලා මහ විශාල විනාශයක් සංහාරයක් කරමින් එවැනි යුග ඊළඟට කාලිංග මාග චන්ද්‍රභානු වගේ අය කෙළවරක ඉඳන් මිනිස්සු මරමින් වෙහෙර විහාර ගිනි තියමින් එතකොට අපේ රටේ එවැනි ඉතිහාස සිදුවීම් එක්ක බලද්දී එක්ක විදේශ ආක්‍රමණයක් රට ඇතුලින් ඇතිවෙන ආක්‍රමණ යම් යම් ප්‍රදේශ ප්‍රාදේශීය පාලක රජවරු අතර ඇතිවෙච්ච යුද්ධ අභ්‍යන්තර යුද්ධ ස්වභාවික විපත් මෙවැනි ඉතිහාසය තුළ ගත්තහම විටින් විට නොයෙක් විපත් වලට මූණ දෙමින් ව්‍යසන වලට මූණ දෙමින් අපේ රට ඉතිහාසෙ ඉඳන් මේ දක්වා විටින් විට පැවතගෙන ඇවිල්ලා තියෙයි. ඒ අතර ධර්මයේ උනත් කාලයකට බැබලෙනවා කාලයකට යටපත් වෙලා යනවා. සමහර කාලවල බණපදයක් ඇහෙන්නේ නැති මට්ටමට ඔබ බලන්න අපේ රටේ පූජනීය මහා සෑයවත් රුවන්වැලි මහා සෑය පවා අවුරුදු ගණනාවක් මහ වනාන්තරයකින් කැලෑවකින් වැහිලා ගියා. 1860 ගණන් වල ආයිමත් රුවන්වැලි සෑය හොයාගත්තේ මහ වනාන්තරයක් මැද ගරා වැටිලා පස් කන්දක් වගේ. අවුරුදු 100 ගණනක් අපේ රටේ මිනිස්යන්ට විශාලම 13 වහන්සේලා ප්‍රමාණයක් මේ විශ්වය තුල ලෝකයේ තුල වැඩ ඉන්න ඩ්‍රෝනයක් සර්වඥ 13 වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහා සෑය පවා මිනිස්සුන්ගේ වන්දනාමාන වලින් බැහැර වෙච්ච කාල අපේ ඉතිහාසෙ තිබිලා තියෙනවා. ඒ නිසා පින්වතුනි ඒ විපත් කාල විපත්ති ව්‍යසන ස්වභාවික විපත් මෙවැනි විපත් ව්‍යසන එද්දි දැන් ඔබ ගන්න ඔබට අවුරුදු දහස් ගණන් 100 ගණන් ඉතිහාස ගැන අහලා තිබුණට අත්දැකීම් නැති වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට වැඩි හිටියන්ට 88-89 වගේ ව්‍යසන කාල ඊළඟට අපේ රටේ 70 ගණන් වල ඇතිවෙච්ච ඒ භීෂණ කාල ඊළඟට 30 අවුරුදු යුද්ධයත් එක්ක මිනිසයන් තුළ ඇතිවෙච්ච ඒ බිය සුනාමි ව්‍යසන රටේ කැරලි කෝලහල එතකොට මෙවැනි දේවල් එක්ක විටින් විට එවැනි අත්දැකීම් ලැබපු ඒවා මතක තියෙන බොහෝ පිරිසක් අදටත් ඉන්න පුළුවන්. වර්තමානයේ අපි මූණ දෙන්නේ ඒ සියල්ලට වඩා වෙනස්ම ආකාරයක. පසුගිය අවුරුදු දෙක පුරා ලෝක මට්ටමේ මහා වසංගතයකට අපි මූණ දුන්නා. මාස ගණන් ඇදිරි නීතිය දාලා රට ලොක්ඩවුන් කරලා ගමනක් විමනක් යාගන්න බැරුව රෝග බියත් එක්ක මිනිස්සු බොහොම අසරණ වෙලා බොහොම දුකසේ හිටියා. ඒක අවසන් වෙනකොටම මේ ඇතිවෙච්ච ආර්ථික ප්‍රශ්නත් එක්ක රටේ ඇතිවෙන කලකෝලහල
මේ මිනිස්සුන්ගේ ඇවිස්සිච්ච ද්වේෂය මේ මානසිකත්වයත් එක්ක බොහෝ දෙනෙකුට වර්තමානයේ බණක් අහන්නවත් හිත හදාගන්න බැරි මනසක් ගොඩ නැගිලා තියෙනවා. පින්වතුනි, අපි කොච්චර ඔබට බණ කිව්වත් වාඩි වෙලා බණ ටිකක් අහන්න, හිත නිදහස තියාගෙන ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න, අහන ධර්මයේ නුවණින් විමසන්න අඩුගානේ පැයක් හරි මේ දේශනාවක් ශ්‍රවණය කරලා හිත හදාගන්න මානසික ඒකාග්‍රතාවයක් පුද්ගලයෙකුට තියෙන්න ඕන. මිනිස්සුන්ගේ මනස විසිරිලා නම්, කලබලයි නම්, බිය තැති ගැනීමෙන් බලවත් නම්, රාග ద్వේෂ මෝහ ඇවිස්සීලා නම්, කෙලෙසුන්ගෙන් බලවත් වෙච්ච යටපත් වෙච්ච ආතුර වෙච්ච මනසකට ධර්මය කියද්දි බොහෝ වෙලාවට භාජනයක් මුණින් නවල වතුරක් කරනවා වගේ. සමහර අය අපි දකිනවා මේ කාලේ බණ ඇහෙන කොටත් තරහ යනවා සමහරුන්ට. ඒ නිසා පින් ඇති කෙනාට සමහර වෙලාවට බොහෝ දෙනෙක්ගේ පින දැන් යටපත් වෙලා අකුසල් බලවත් වෙලා, ද්වේෂය, වෛරය, කේන්ති ආදී අකුසල ධර්මයන් බලවත් වෙලා බොහෝ දෙනෙක්ගේ පින් වැහිලා. පින්වතුනි, මේ වෙලාවේ අමාරුයි. හැබැයි අමාරුයි කියලා අපිට විකල්පයක් නැහැ. ඔබ දුගතියකට වැටුනොත් කවුරුත් ඔබ බේරගන්න නැහැ. සමහර වෙලාවට පාලකයෝ නිසා හරි, යම් දේශපාලනයක් නිසා හරි, පක්ෂ නිසා හරි, කවුරු හරි පුද්ගලයෙක් හරි කණ්ඩායමක් නිසා ඔබ තුල ද්වේෂය උපදිනවා නම්, එවැනි ද්වේෂ හිතක් බලවත් වෙලා මැරුණොත් දුගතිය යන්නේ ඒ පුද්ගලයෝ නෙමෙයි, ඔබයි. ඔබ ද්වේෂයෙන්, වෛරයෙන්, කේන්තියෙන් බැන බැනා සාප කර කර යැදිමින් එවැනි වෙලාවක ඔබ මරණයට පත් වුණොත් දුගතිය උපදින්නේ ඔවුන් නෙමෙයි, ඔබයි. ඒ නිසා ද්වේෂය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමා කීපයකට පෙන්නවා. ගිනි අඟුරු රත් වෙච්ච, ගිනියම් වෙච්ච ගිනි අඟුරු ටිකක් අතින් අරගෙන තව පුද්ගලයෙකුට ගහන්න සූදානම් වෙනවා වගේ. එතකොට තව පුද්ගලයෙකුට පහර දෙන්න කියලා රත් වෙච්ච, ගිනියම් වෙච්ච ගිනි පොකුරු ටිකක් අතින් අල්ලලා ගන්නකොට ඉස්සල්ලාම අත පිච්චෙන්නේ තමන්ගේ. තමනුයි ඒ අනතුරට පත් වේ. ඒ නිසා යමෙක් නිසා, යම් පුද්ගලයෙක් නිසා ද්වේෂයක් උපදිනවා නම් ඒ උපදින්නේ ඔබේ හිත තුළයි. ඔබටයි පළවෙනියට මේක හානිය. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා යකඩයක හටගන්න මලකඩ ඒ යකඩේ විනාශ කරලා දමනවා. අන්න ඒ වගේ තමයි තමන්ගේ හිතේ බලවත් වෙන ද්වේෂය, වෛරය, කේන්තිය තමන්ව විනාශේ කරා අරගෙන යනවා. එනිසා පින්වතුනි, අසීරුම වෙලාවක හෝ ධර්මයේ ගලප ගන්න දක්ෂ කෙනෙක් බවට පත් වේ. ඔබ අහලා ඇති දේවදූත සූත්‍රය. බුදුරජාණන් වහන්සේ නිරේ ස්වභාවය, කෙනෙක් අපායේ වැටුණාට පස්සේ, නිරේට ඇද වැටුණාට පස්සේ ඒ නිරේ තුල විඳින දුක් ගැහැට බුදු ඇසින් දැකලා චුතූපපාත ඥානය, දිබ්බ චක්කු, දිබ්බ සෝත වගේ බුදුරජාණන් වහන්සේ තුළ පවතින අනන්ත බුද්ධ ඥානයන්ගේ ඒ සත්වයන් උපදින සත්ව තල, ඒ සත්ව ලෝකවල ස්වභාවය අතැඹුලක්සේ පිරිසින දකින බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු දේශනාව සමහර වෙලාවට ඔබට සැක උපදින්න පුළුවන්. මොකද ඔබට අපට තාම ඒ දිවස් නුවණවත් ඒ ලෝක කැන ගෝචර වෙන ඥානයක් අපිට ඒක ඇස් දෙකෙන් දැකලා අපි තේරුම් ගන්නව නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සද්ධාවෙන් තමයි මුලින්ම ධර්මයට පැමිණෙන්නේ. සද්ධානුසාරි එයා සද්ධාවෙන් ධර්මයට පැමිණිලා ඒ ධර්මයේ තුල කර්ම කර්මඵල විශ්වාසය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැන සද්ධාවෙන් පිළිගත්. ඊට පස්සේ ඒ ධර්මයට අනුකූලව තමන්ගේ හිත දියුණු කරගෙන වඩාගෙන යනකොට අන්න එයාට මුලින් සද්ධාවෙන් විශ්වාස කරපු පිළිගත්ත දේ
කාලයක් ධර්මය පුරුදු කරලා ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ධර්මය වඩාගෙන යනකොට ප්‍රඥාවෙන්ම තමන්ට ඒක අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. පිංගතුනි දේවදූත සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් පුද්ගලයෙක් කයින් දුෂ්චරිතයේදීලා වචනින් දුෂ්චරිතයේදීලා මනසින් දුෂ්චරිතයේදීලා ඒ කියන්නේ සිත කය වචනෙන් අකුසල් කරලා දස අකුසලයේදීලා නියත මිත්‍යා දෘෂ්ටියේ සමාදන් වෙමින් මෙලව පරලව නැහැ කර්ම කර්මඵල කියලා දෙයක් නැහැ පින්පව් කියලා දෙයක් නැහැ ඕනේ අකුසලයක් කරගෙන ඉඳපල්ලා කියන ඒ නියත මිත්‍යා දෘෂ්ටිය තුල සමාදන් වෙමින් කටයුතු කරලා මරණින් මත්තේ සමහර පුද්ගලයෝ යථාබතන් නික්කිත්තෝ ඒවන් නිරේ හිසේ තිබ්බ බරක් බිමට වැටුණා වගේ කය බිඳී මරණින් මතු මෙහින් චුත වෙනකොටම ප්‍රතිසන්දි සිත අපාය පහළ වෙනවා. ඒ අපාය ගැන අපට අපේ ඇස් දෙකෙන් දකින්න තාම අපේ හිත දියුණු නැති වුණාට බුදුරජාණන් වහන්සේ බුදු වෙසින් දැකලා අපට දේශනා කරනවා මහණෙනි. අපායට කෙනෙක් ඇදිලා ගියාට පස්සේ යම රජ්ජුරෝ කරුණු පහක් ගැන පස් වතාවක් තේරුම් කරලා දෙනවා. එතන අපට වැදගත්ම දේ තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි යම රජ්ජුරෝ අපායට ඇදිලා එන කෙනාට පස්සරයක් සිහිපත් කරලා දෙනවා. එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න අපායට ආවත් නෙමෙයි. නුඹේ නෑදෑයෙක්, ඥාතියෙක්, යාළුවෙක්, මිත්‍රයෙක්, හිතවතෙක් කරපු කර්ම ගෙවන්න මෙහෙට ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසායි නුඹ අපායට ආවේ කියලා පස්සරයක් සිහිපත් කරලා දෙනවා. පළවෙනි දේව දූතයා දැක්කද? දෙවෙනි දේව දූතයා දැක්කද? තුන්වෙනි දේව දූතයා දැක්කද? එතන දේව දූතයා කියලා විස්තර කරන්නේ තමන්ට ජීවිතය ගැන වැටහෙන සමහර වෙලාවට හිතෙනවා අයියෝ මේ දේ මටත් අත්තුනෝ. අන්න ඒ වගේ අවස්ථා පහ ජීවිතය ගැන ඒ තුලින්වත් හිතුන් නැද්ද නුඹට කියලා අහන. එදාම ඉපදිලා මලමුත්‍ර ගොඩේ ඉන්න දරුවෙක් දැක්කට පස්සේ මමත් ඉපදෙමින් මැරෙමින් යන කෙනෙක්, මමත් ඉපදින ස්වභාවයෙන් ඇති කෙනෙක්, ඒ නිසාවත් වැරදි කරන්න හොඳ නෑ කියලා නුඹට හිතුන් නැද්ද? ඊළඟට ලෙඩ වෙලා දුක් විඳින, බොහෝ දුක් විඳින අසරණ වෙච්ච කෙනෙක් දැක්කට පස්සේ මමත් ලෙඩ වෙන කෙනෙක්, මමත් මේ වගේ ලෙඩ රෝගවලට ගොදුරු වෙන ශරීරයක් දරාගෙන ඉන්න කෙනෙක්, ඒ නිසාවත් මේ වගේ පවුකම් කරන්න හොඳ නෑ කියලා නුඹට හිතුන්නේ නැද්ද? ඊළඟට වයසට ගිහිල්ලා අන්ත දුක් විඳින වයෝවෘද කිසිම දෙයක් කර කියාගත නොහැකිව එක්තැන් වෙච්ච කෙනෙක් දැක්කට පස්සෙවත් නුඹට හිතුන්නේ නැද්ද මමත් වයසට යන කෙනෙක්, ඒ නිසාවත් මේ වගේ පවුකම් කරන්න හොඳ නෑ කියලා හිතුන්නේ නැද්ද? ඊළඟට අහනවා රාජ දඬුවම් විඳින අකුසල් කරලා ඒ කාලේ තිබ්බ දඬුවම් අද වගේ සාමාන්‍ය මේ දවස් 14කට හරි මාස කීපයකට හරි ඉරේ යවන එකවත් සමහරවිට අවුරුද්දක දෙකක තුනක දඬුවමක් දීලා ඉරේට අවුරුදු ගානකට හරි යවන එක වගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ සමහර රාජ දඬුවම් ප්‍රසිද්ධී එක්ක අතක් කපනවා, අත් දෙක කපනවා, කකුල් කපනවා, ඇතුළව පාගවල මරනවා, හිස ගසා දමනවා, සමහරු උඩේ එල්ලලා යටිපතුල පළලා යටිපතුල ඉඳන් හැම ගලවනවා, ගිනි පොකුරු උඩ ඇවිද්දුණා. මේ වගේ රජවරු එදා වද හිංසා දීලා තියෙනවා, දස වදේ කියලා සඳහන් වෙනවා සමහර දේශනාවල. එවැනි රාජ දඬුවම් විඳින මිනිස්සු දැකලා නැද්ද? දැක්ක කියනවා. එතකොටවත් ඔබට හිතුන්නේ නැද්ද මමත් මේ අකුසල් කර කර ගිහිල්ලා මටත් මේ වගේ විපත් වලට සසරි විඳින්න සිද්ධ වෙයි? එතකොට මෙන්න මේ වගේ අවස්ථා පහක් යටතේ අපායට ඇදිලා ගිය කෙනෙකුට
නැවත නැවත සිහිපත් කරලා අහනවා නුඹ මේ අපායට ඇදිලා ආවේ මේ 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 වගේ අකුසල් නිසායි. මේවා නුඹ විසින්ම කරපු දේවල්. නුඹේ අම්මා නිසාවත් තාත්තා නිසාවත් ඥාතියෙක් හිතවතෙක් යාළුවෙක් මිත්‍රයෙක් කවුරුවත් නිසා නුඹ අපායට ආවන් නෙමෙයි. නුඹ විසින්ම කරපු අකුසල් නිසායි අපායට ආවේ. එතකොට ඊට පස්සේ තමයි තමන් කරගත් අකුසල් තමන්ට පස්සරයක් සිහිපත් කරලා දුන්නට පස්සේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟ ඒ පුද්ගලයා අසරණ වෙනවා. අනේ මට තේරුම් ගන්න බැරි වුණා මගෙන් වැරදි වුණා කියලා ඔහුට පිළිගන්න සිද්ධ වෙනවා. අන්න එතනදී තමයි යමරජුරුන් නිහඬ වෙනකොට ඒ පුද්ගලයා අපාය ඇතුළට ඇදිලා යන්නේ. යමපල්ලව වද දෙන්න පටන් ගන්න. එතකොට බාල පඬිත සූත්‍රය, දේවදූත සූත්‍රය වගේ බුද්ධ දේශනා ගණනාවක මේ අපාය ගැන විස්තර සඳහන් වෙනවා. ඊළඟට තිරිසං අපාය. අපේ ඇස් දෙකට පේන අපායක්නේ. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් හරි ලස්සනයි. අනේ අපටත් මේ කුරුල්ලෙක් වගේ පියාඹගෙන යන්න තිබ්බනම්. මේ ගහෙන් ගහට පැන පැනා යන්න තිබ්බනම්. සමහරු එහෙමත් හිතනවා. මේ අවිද්‍යාව තණ්හාව නිසා තිරිසන් අපාය හොඳයි කියලා හිතන සමහරුත් ඉන්නවා. හැබැයි ලෙඩක් දුකක් හැදුනත් කුසගින්න වේදනාව සතෙකුට තියෙන බිය තැති ගැනීම සත්ත්ව ලෝකේ කියන්නේ පුංචි සතා තව ටිකක් ලොකු සතෙක්ගේ ගොදුරක්. ඒ සතා ඊටත් ටිකක් ලොකු සතෙක්ගේ ගොදුරක්. ඒ විශාල සතා තවත් සත්වෙක්ගේ ගොදුරක්. එකිනෙකා එකිනෙකා ගොදුරු කරගනිමින් ජීවත් වෙන ලෝකයක්. බය තැති ගැනීම බහුල තැන තිරිසන් අපාය. ඊළඟට ප්‍රේත අපාය. සත්වයන් කොච්චර දුක් විඳිනවා සා පිපාසාවේ. අවුරුදු දස දහස් ගණන් ලක්ෂ ගණන් ප්‍රේත ලෝකේ වැටිච්ච ප්‍රේතයෝ දුක් විඳිනවා. සෙම් සොටු ටිකක් හොයාගෙන මලමුට්ට අසූචි ආග්‍රහණය කරමින් කුසගින්න නිවාගන්න විශාල දුකක් විඳිනවා ප්‍රේතය. හැබැයි අපේ ඇස් දෙකෙන් දකින්න පුළුවන් විශේෂ සීමාවක් තුල නෙමෙයි ඒ සත්ත්ව ලෝකෙ පිහිටක්. ඒකට හේතුව සියුම් ශරීරයක් ඇතුව ඕපපාතිකව පහළ වෙන සත්වයන් අපේ පියවියෙන් දකින්න පුළුවන් කමක් නැහැ. කෙනෙක් භාවනා කරලා දිබ්බ චක්කු දිවස් නුවණ ඉර්ධිවිද ඥානය චුතුප්පාත ඥානය වගේ එවැනි හැකියාවක් උපදවා ගත්ත කෙනෙකුට දකින්න පුළුවන්. ඊළඟට අසුර අපාය. මහා සාගරයේ තුල දුක් විඳින අසුර නැමැති අමනුෂ්‍ය කොටසක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඔන්න ඔය සත්වයන් උපදින තල හතර නිරය, තිරිසං අපාය, ප්‍රේත අපාය, අසුර අපාය. අපි ධර්මයේ කියනවා සතර අපාය කියලා.